අයිබවන් සැමට කලින් හරිදී හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත 24 වන ඉරිදා සහ 25 වන සඳුදා යන දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය පනවයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය විගටම ක්‍රියාත්මකයි දිනිය සහ පාර්ලිමේන්තුව කැඳවීම ගැන පෙත්සම් සලකා බැලීම පසුවන දිනටත් ඇරඹෙයි මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1055 දක්වා ඉහළට ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන්ගේ ගණනත් 51 ලක්ෂය ඉක්මවයි මාලිකාවත්තේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුව ටිකත් සැකකරුවන් 7 දෙනා ලබන 4 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරේ දේශීය පුවත්වතයි මුලින්ම අවධානය මැයි මාස 24 වන ඉරිදා සහ 25 වන සඳුදා යන දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මැයි 24 ඉරිදා සහ 25 වන සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට දින එනම් සෙනසුරාදා රාත්‍රී 8 සිට බලත්මක වන ඇඳිරි නීතිය මැයි මාස 26 වන අඟහරුවාදා අලුයම පහට ලිහිල් කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබෙදී ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම ආරම්භ කළ වැඩපිළිවෙල හෙට දිනේදී ක්‍රියාත්මක වන අතර මැයි මාස 26 වන අඟහරුවාදා දින සිට පෙර පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක වනු ලබනවා. ජුනි මාස 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 5 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ආරම්භ වුණා. ජූනි මාස 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 5 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ආරම්භ වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනික අලු විහාරේ සිසිරදා බ්‍රෝ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබුවා. जनाधिपति जयसुंदर महता जनाधिपति नीतिज्ञ रमेश सिल्वा महता अद पेरवे आरंभ कला जनाधिपति नीतिज्ञ रमेश सिल्वा महता अधिकरण हमे कर्ण दक्वीन वर्तमान रटे पवतन वातावरण हमे मेतिवर्ण क्रिया पटिपाटी आरंभ कल हिबवट सौख्य सेवा अध्यक्ष जनरल अनिल जयसिंग महता विसिन मेतिवर्ण कमिसम एम क्रिया पटिपाटी आरंभ किरीम पमाक्रमीन सिटिने ගැටලු සහගත බව සඳහන් කර සිටියා. කොවිඩ් වෛරසය හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ප්‍රදානය කිරීම රජයේ වැඩපිළිවෙල ගැන මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එතනින් රුපියල් 5000ේ දීමනාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී දේශපාලනය ඉවත් විය යුතු බවටද කරුණු දක්වා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. රජයේ විසින් රුපියල් 5000ේ දීමනාව ප්‍රදානය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාවයක් නිසා නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කොවිඩ් වසංගතයේ හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට මේ ආකාරයෙන් සහන ප්‍රදානය කිරීම මෙරට පමණක් නොව ලොව පුරා සිදුවෙමින් පවතින බවද සඳහන් කර සිටියා. පෙත්සම සලකා බැලීම තවදුරටත් සිදුවෙමින් පවතිනවා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ දේශනය අවසන් වීමෙන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මියගේ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ලොව පුරා COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 51 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේදී නව ආසාදිතින් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. තවත් කොරෝනා ආසාදිතයින් 7 දිනකෝ තහවුරු වීමත් සමග මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 1055ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිත පුද්ගලින් අතරින් 20 දිනකෝ ඊයේ දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 604ක් දක්වා ඉහළ ගියා. පුද්ගලින් 442 දිනකෝ වෛරසය ආසාදිරිය වීම හේතුවෙන් තව දුරටත් රෝහල් වල වෛද්‍ය අධීක්ෂණයේ යටතේ පසුබනවා. ඊයේ දිනේදී කොවිඩ් 19 ආසාදිතෙන් ලෙස 27 දෙනෙක් වාර්තා වෙනවා. මේ 27 දෙනාගෙන් 15ක්ම ඩුබායි සිට පැමිණි අය, නිරෝධායන මධ්‍යස්ථානයක සිටි උදවිය, ඒ වගේම දැන් දිනකට ප්‍රථම කුවේට් සිට පැමිණි කෙනෙකුත් නිරෝධායන මධ්‍යස්ථානයකදී කොවිඩ් 19 ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඉතිරි 11 දෙනා නාවික හමුදාවට අයත් උදවිය. මේ නාවික හමුදාව සම්බන්ධයෙන් ගත්තහම එහි මේ දිනවල විශේෂයෙන්ම මේ පවතින කඳුර වලින් මහසෙන් කියන කඳුරේ තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ. මේ දිනවල වැඩියෙන් වාර්තා වන්නට හේතුව මේ වැඩි සැක සහිත අය බලලා තමයි මෙව PCR පරීක්ෂණ කරනු ලබන්නේ. ඔය ඉදිරියේදී නාවික හමුදාවේ රෝගීන් ප්‍රමාණය අඩුවේ කියන බලාපොරොත්තුව අප තුල තිබෙනවා. මේ දක්වා මේ 1055ක් වන දැන් රෝගීන් සංඛ්‍යාව ගත්තහම මේකෙන් 100කට අධික ප්‍රමාණයක් විදේශයන්හි සිට පැමිණි අය බවට ප්‍රකාශ කරන්නට පුළුවන්. ලොව පුරා COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 51 ලක්ෂය ඉක්මවා තිබෙනවා. රටවල් සහ ස්වාධීන රාජ්‍ය 218කින් වාර්තා වන නව COVID ආසාදිතයින්ගේ ගණන 51,48,104ක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 334,533ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් සුවේ ලැබූ සංඛ්‍යාව 240,684ක් වනවා. චීනයේ වුහන් නගරින් ආරම්භ වූ COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි. ඇමරිකාවෙන් ගත වූ පැය 24ක කාලය තුළ ආසාදිතයින් 28,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගැනීමත් සමග එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ ගණන 1,620,902ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 96,354ක්. මීට අමතරව වෛරසය හේතුවෙන් දෙවනුවට දැඩි බලපෑම් එල්ල වී ඇති රටවන්නේ රුසියාවයි. රුසියාවෙන් ආසාදිතයින් 317,554 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා තිබෙනවා. බ්‍රසීලයේද ආසාදිතයින් 103 සහ මරණ 20,000 ඉක්ම වූ රටවල් අතරට අයත් වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මීට අමතරව ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය සහ ඉතාලිය ආසාදිතයින් 102 ඉක්ම වූ රටවල් අතරට අයත්වන අතර ප්‍රංශය, ජර්මනිය, තුර්කිය, ඉරානය, පෙරු රාජ්‍ය සහ අසල්වැසි ඉන්දියාවද ආසාදිතින් ලක්ෂය ඉක්ම වූ රටවල් අතරට අයත්වනවා. මාර්ග තදබදයට පිළියමක් ලෙස පාක් ඇන් ඩ්‍රයිව් ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය කිරීම සඳහා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්ුණා. එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කර සිටියා. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබා දිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංකා ගමනාගමන මණ්ඩලය පත් කිරීමට හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. සතිය දිනවල පෙරවරුවේ සහ පසුවරුවේ දැඩි මාර්ග තදබදයක් පවතින බැවින් එය සමනය කරනු සඳහා මෝටර් රථයෙන් කාර්යාලයට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන ලෙසයි ජනාධිපතිවරයා යෝජනා කළේ. ඊට උපරිම පහසුකම් සහිත බස් රථ එක් කළ යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. පාසල් සිසුන් සඳහා ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කළ යුතුයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. පාසල් බස් රථ කහපාට ගන්වා මහා මාර්ගයේ
මැදියේ ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සහන සැලසීමේ හැකියාව ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර කෙටි මධ්‍යම හා දිගු කාලීන සැලසුමකට අනුව समस्त ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ජනාධිපති වරයා විසින් උපදෙස් ලබා දෙනු ලැබුවා. මාලිගාවත්ත පොලිස් වසමේ සිදුව සිදිය සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරුවන් 7 දෙනා ලබන මාස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඊදින දහවල් මාලිකාවත්ත පොලිස් වසමේ ජුම්බා මස්ජිඩ් මාර්ගයේ නිවසක් අසල සිදු වූ මුදල් බෙදා දීමක් අතරතුර ඇති වූ තෙරපීමක් හේතුවෙන් කාන්තාවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම තෙරපීමට ලක් වූ තවත් පුද්ගලින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර සිතය සම්බන්ධයෙන් පුද්ගලින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. මෙලෙස ඊයේ දින අත්අඩංගුවටගත් සැකකරුවන් 7 දෙනා අද දින අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාස 4 වන දින දක්වා රක්ෂිත බඳනාකාරගත කිරීමට නියම කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාලිකාවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රුපියල් 5000 දීමනාව ලබා දීම රජය ආරම්භ කළේ කොවිඩ් වසංගතයත් සමග ජනතාවට සහනයක් ලබා දීම සඳහායි. කෙසේ වෙතත් මේ වන විට මැතිවරණ කොමිසමේ දැනුම් දීමට අනුව ජුනි මාස රුපියල් 5000 ලබා දීමේ වැඩසටහන රජය විසින් නතර කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පළ කර සිටියා. කොරෝනා වෛරස හේතුවෙන් පීඩාවටපත් ජනතාව සඳහා සහන ලබා දීම වෙනුවෙන් රජය මගින් රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කළා. මෙම රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් පසුකීය දින කිහිපෙදීම දේශපාලන වේදිකාවේ කතාබහට ලක්ුණා. එෙහිදී ඇතැම් විපක්ෂයේ කණ්ඩායම් චෝදනා කර සිටියේ සහන ලෙස රුපියල් 5000ක මුදලක් ලබා දීම ප්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම දීමන ලබා දීමේ අක්‍රමිකතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලන වාසිතකා මෙය භාවිත කරන බවට ඔවුන් විසින් චෝදනා කළා. මෙවැනි වාතාවරණයක් හමුවේ ඊයේ දින මැති කොමිසම විසින් රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කර තිබුණා. රුපියල් 5000 දීමනාව ලබා දීම ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් ලෙස ක්‍රියාත්මක වන බවට මැතිවරණ කොමිෂන් සභාව සඳහා පැමිණිලි රැසක් ලැබී ඇති බව එම ලිපිය මගින් දන්වා තිබෙනවා. මේ හේතුවෙන් මෙම මූල්‍ය ආධාර ලබා දීම හරහා කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ අපේක්ෂකයන් ප්‍රවර්ධනයක් සිදු කිරීමට ඉඩ නොදෙන ලෙස අදාළ සියලුම නිලධාරීවරුන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලා සිටිනවා. එමෙන්ම වසංගත තත්ත්වය පාලනය වී රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ජනතාවට සකියේ දිනදා කටයුතු ඉටු කරගත හැකි ත්වයක්පවතිනම් ජුනි මාසයේදී මෙම ආධාර ලබා දීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබේද යන්න සලකා බැලීම අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව මෙම ලිපියෙන් ප්‍රකාශ කර තිබුණා. මේ අතර ඊයේ දින කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවටෙක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මැතිවරණ කොමිසමේ නීතීන්ට ගරු කරමින් ජුනි මාසයේ සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි. මෙම ප්‍රකාශයත් සමග රුපියල් 5000 දීමනාව ජුනි මාසයට ලබා නොදීමට රජයගත් තීරණය පිළිබඳව පාර්ශ්ව රැසක් මෙලෙස අදහස් පළ කර සිටියා. එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අද එක කණ්ඩායමක් හැටියට කටයුතු කරන්නේ එදා වගේම අදත් ජනතාවට සහනයක් ලබා දෙන එක කප්පාදු කිරීමේ වැඩපිළිවෙල. මේ ලෝකයේ ආර්ථිකය කඩා වැටලා තියෙන අවස්ථාවක අපේ මේ ප්‍රදේශවල ඉන්න ගමේ ඉන්න අසරණ වෙලා ඉන්න මේ ජනතාව වෙනුවෙන් ලබා දෙන රුපියල් 5000 නතර කරන්න කියලා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඉතින් අපි මැතිවරණ කොමිසමටත් කියනවා මේ පිළිබඳව සලකල බලලා කටයුතු කරන්න. නෑ ඇත්තටම අපි දන්නා ආකාරයෙන් නම් මැතිවරණ කොමිසම කවදාකවත් ජනතාව පත් වෙලා තියෙන මේ දුෂ්කරතාවයේදී 5000 දීමනාව ගෙවීම කරන්න එපා කියන එක ඒක මැතිවරණයට පටහැනි කියන කාරණයක් පිළිබඳ කිසිදු ආකාරයකින් කිසිදු තැනක මම හිතන්නේ නැහැ මැතිවරණ කොමිසම කියලා තියෙනවා. ජුනි මාසය සඳහා 5000 දීමනාව දෙන්න. මොකද මේ මොහොත වෙනකොට ජන ජීවිතේ කඩා වැටිච්ච එක නිවරදි කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ජුනි මාසය සඳහා දීමනාව ලබා දිය යුතුව තියෙනවා. කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් ගන්නවා නම් මේක නොදෙන්න මේක අපිට කිසිසේත්ම විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. මේක කොමිෂන් සභාව ඉල්ලීමක් කියන කාරණේ. ආණ්ඩුව අපි 5000 ගානේ මේ වෙනකොට දුන්නා. දැන් ඊයේ කැබිනට් මණ්ඩලයට එවලා තිබුණා මැතිවරණ කොමිෂමෙන්
ජූනි මාසෙින්නම් මේක දෙන්න එපයි කියලා. මේක පැතිවරණ අල්ලසක් හැටියට ඒගොල්ලෝ සලකනවා දන්නේ. මේක රජේ නම් අල්ලසක් හැටියට නෙවෙයි ජීවත් වෙන්න තමයි මේක ලබා දුන්නේ. ඒ කෙසේ වුණත් මැයි මාසේ අපි දෙන්න තීන්දුව කරලා තියෙනවා ජූනි මාසෙින්නම් තමයි මේක නවත්තන්න කියලා මැතිවරණ කොමිෂමෙන් කියන්නේ. එහෙමනම් අපි මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ ජනතාවට ඒ ආධාරය දෙන්න නැත්තම් जनता विमुक्ति मंत्री එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ යන පක්ෂවල සියලුම මන්ත්‍රීවරුන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගේ අදහසට විරුද්ධව මත ප්‍රකාශ කර සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අභිමානීය වර්තමානයේ පහතට ඇදවැටීම සම්බන්ධයෙන් සියලු දෙනා වගකිව යුතු බව හිටපු රාජ්‍ය මාතී ඉන්දිකා අනුරුද්ධ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. දැනට සමගි ජන බලවේගයට යෝජනා එනවා එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා දුන්නායයි මේ කට්ටිය එකතු වෙමු කියලා. ඕක තමයි රහස. එහෙම නැතුව පාර්ලිමේන්තුව රැස් කරන්න කියන්නේ අනපනත් හදන්නවත් විශ්වාස භංග ගේන්නවත් දෝෂාභියෝග ගේන්නවත් වෙන දෙයකට නෙමෙයි වෙන්න පුළුවන්. ඒකිට එකතු කරගන්න ඕන නම් ඒක එළියේදී කරගත්තත් එකයි අතුලේදී කරගත්තත් එකයි. එයාලට එකතු වෙලා හොරා කන්න ඕන වෙදී ඕන විදියට ඒගොල්ලෝ හොරා කනවා. අපි දැක්කනේ පහුගිය දවස්වල අර 2015 ආණ්ඩුව හදපු වෙලාවේ ඒගොල්ලෝ මොකද්ද කළේ කියලා. එක්සත් ජාතික පක්ෂයේ අභිමානයේ තියාගෙන හිටියා. අද අභිමානයේ සයන්නට යනකම් ගිහිල්ලා තියෙන්නේ. දැන් ඒ සයන්නට යනකම් සමගි ජන බලවේගයට එනකම් ඇදලා දාලා තියෙන්නේ වර්තමානයේ ඉන්න විපක්ෂ නායකවරයා. ඉතින් ඒක තමයි කනගාටුව. DS මහත්තයල තිබිච්ච ඒ පක්ෂයේ ගැඹීරත්වය අද නැතුව ගිහිල්ලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ දේම කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ දේම කරලා තියෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පංචමා බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂය ගොඩ නැගුවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට. අද ඒ ගැඹීර පක්ෂයේ බය නැතුව තීන්දුව తీන ගණන්. සමගී ජනබලවේගයේ තුල කිසිඳු අසමගියක් නොමැති බවත් කොන්ත්‍රාත්තු දේශපාලනය සමගී ජනබලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපේ සමගිය පස් දෙයක් නෙමෙයි. සමී ධර්මවලගේ සැලකිලිවත් නැතුනා දරුවන් සියලුම පක්ෂ නායකයෝ ඉතාම ශක්තිමත්ද හොඳතරකට ඇවිල්ලා තියෙනවා. නොයෙකුත් මිනිසු නොමගාරින්න කොන්ත්‍රාත්තු වලට මිනිසු විනාශ කරන්න නොයෙකුත් ප්‍රශ්න නිර්මාණය කරලා අවශ්‍ය කරුණ වෙනමකට හරවන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. වරෙන්තුකාරයෝ රජේදරට ගියාම වරෙන්තු නැති වෙනවා. අහිංසකව ආණ්ඩුවට විරුද්ධ වෙන මිනිසු වරෙන්තුකාරයෝ. දැන් අපිට පැහැදිලිව පේනවා මේ අරුබුදය තුල රට විනාශ වෙලා යන අරුබුදය තුල මිනිසුන්ගේ කලකිරීම තුන පොහොර ටික නැති වෙන කාලය තුල මිනිසුන්ට රැකියාව නැති වෙලා තියෙන කාලයක් තුල මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. නිසා දැන් කරුණා කරන් අපේ රටේ තියෙන වක්‍ර රැකියා කරන මිනිසු, ඍජු රැකියා කරන මිනිසු, ඒ මිනිසුන්ට අද මොකද වෙලා තියෙන්නේ? රජයේ සේවකයන්ගේ පඩියේ ඉන්න තත්ත්වර ආණ්ඩුව වෙලා වෙයි පාරවල් හයිවේ පිටරි හදන්න යනවා ආණ්ඩුව නෑ අර. මොන මොන අප්‍රබන්ත කතාවද? දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වන සුළං අභිසාරී වීමක් හේතුවෙන් ඉදිරිපැය 24 තුළ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ පවුල් 5356ක පුද්ගලයන් 20265ක පීඩාවට පත්ව තිබෙනවා. මේ අතර අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වැසි හා සුළං තත්ත්වෙන් ආපදාවට ලක්ව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පුද්ගලින් 76 දෙනෙකු මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.
දිවයින නිරිත දෙක කොටසේ වැසි තත්ත්වය අද දිනේ තවදුරටත් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සබරකමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල් සහ මාතර යන දිස්ත්‍රික්කවලත් තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති විය හැකියි. පළාතේ ස්ථාන ස්වල්පයක සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකි අතර ඒ හේතුවෙන් දීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මෙතර ගින්ගඟේ ජල මට්ටම අද උදෑසන 6 පමණ වන විට ක්‍රමයෙන් පහළ බසමින් පවතින බව දක්නට ලැබුණේ මේ ආකාරයෙන්. දශක ගණනාවකින් ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව වන අම්ෆන් සුළි කුණාටුවෙන් පුත්කලින් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බලපෑමෙන් වැඩිම හානිය බෙංගල් ප්‍රාන්තයට සිදු වූ අතර ඉන් ඉන්දියාවේ පමණක් මිය ගිය ගණන 76ක්. වසර 283කින් කොල්කටා නුවරට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව වන්නේද මෙයයි. කුණාටුවෙන් ජීවිත හානිවලට අමතරව තවත් දේපළ හානි රසක්ද වාර්තා වී තිබෙනවා. ඉන් බෙංගාලයේ පමණක් සිදු වූ හානිය ගණන් බලා ඇත්තේ ඉන්දිය රුපියල් කෝටි ලක්ෂයක් ලෙසයි. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. මීටියගොඩ පොලිස් වසමේ වාචිසර මාවතේ ඊයේ රාත්‍රියේ ඇඳිරි නීතිය පැනවීමට පැයකට පමණ පෙර රාත්‍රී 7ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එල මාර්ගයක් සම්බන්ධව පැනන ගිය ඇති ගැටලුවක් මත ඊයේ රාත්‍රියේ 7ට පමණ එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයේ පුද්ගලයෙකුට පහර දීමෙන් පසු ඔහු රැගෙන ගොස් ගසක බැඳ තැබීම සම්බන්ධව කරුණු විමසීමට මියගිය කාන්තාව ඇතුළු කාන්තාවන් පිරිසක් පැමිණි අවස්ථාවේ එම පිරිසට සිදුවීම සම්බන්ධයෙන් අනෙක් පාර්ශවය විසින් මෙලෙස පහර දී තිබෙනවා. මීටියගොඩ බටපොල සහ බද්දේගම පොලිසිය විසින් ඒකාබද්ධව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබනවා. දොම්පිය පොලිස් බල ප්‍රදේශයේ ඉසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලිවිකල පුද්ගලින් දස දෙනෙකු රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 26ක් යතුරුපෙදි 4ක් ත්‍රිරෝද රතයක් ජංගම දුරකථන 10ක් සමග අත්තරංගුවට ගැනීමට දොම්පිය පොලිසිය සමත් වී තිබෙනවා. සැකකරුවන් අද දිනේදී පූගුඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.